युक्रेनीय सहा रुसियाव अथर युद्धे मेवन विट बैक्मूत प्रदेश अत्पात्कर गैनीम सदहा रुसियाव सहा युक्रेनी अथर दरुणु गटुम क्रियात्मकाई मे अथर अदवन विट वार्तावन नवतम प्रवृत्तिय बवट पत्वान्ने मेवन विट रुसियाव नोनावतिन अखंड प्रहारमालावक मेम प्रदेश इलाक करगनमिन बैक्मूत इलाक करगनमिन नोनावतिन अखंड प्रहारमालावक दियत करमिन सिटिन बवट तोरतुरु वार्तावनवा एलेसेन्म රුසියානු හමුදාවන්ට අමතරව වැග්න කණ්ඩායමද මෙම සටනට අවතීර්ණ වී සිටින අතර වාර්තාවන නවතම තොරතුරු වලට අනුකූලව වැග්න කණ්ඩායමේ සිටින ඉතාමත් විශේෂ පුහුණුව ලැබූ විශේෂ කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට යුද්ධයට අවතීර්ණ කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. එනම් යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධයේ දරුණුතම උච්චතම අවස්ථාවකටයි මේ මොහොත වන විට පැමිණ තිබෙන්නේ. ඊයේ වන විටදී රුසියාවේ සුවිශේෂිතම ගුවන් යානයකට බෙලරුසීදී එල්ලවුණු ප්‍රහාරය සහ ඒ වගේම මේ වන විට රුසියානු පාලන තන්ත්‍රයේ යටතේ පවතින මාරියුපෝල් නගරයේ පිපිරුම් 14ක් වාර්තා වෙමින් රුසියාවට අයත් ආයුධ ගබඩාවක් ඒ වගේම ඉන්ධන ගුදමක් මෙම පිපිරීමෙන් විනාශයට පත්වලා තිබුණා. මීට අමතරව සුවිශේෂී ඇමරිකානු ඩොලර් මිලියන 330ක් වටිනා රුසියාව සතු සුවිශේෂීම ගුවන් යානයක්ද මේ වන විට බෙලරුසීදී ප්‍රහාරයට ලක් වුණා. ඒ සියල්ලට ප්‍රතිචාර ලෙස බැක්මුත් නගරයට අඛණ්ඩ ප්‍රහාර මාලාවක් මේ මොහොත වන විටදී රුසියාව විසින් එල්ල කරමින් පවතින බවටයි තොරතුරු වාර්තා වනවා සහ වැග්න කණ්ඩායමේ විශේෂිත කණ්ඩායම් මේ වන විට යුද්ධයට අවතීර්ණ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ බැක්මුත් කලාපය ආශ්‍රිතව පැවති නගර කිහිපයක්ම මේ වන විටත් පවතින්නේ රුසියානු යටත් විජිතයන් ලෙස. මේ නගරය අත්හැරීමට සිදු වුවහොත් එය මේ යුද්ධය තුලදී යුක්‍රේනය ලබා ගන්නා බරපතල පරාජයක් බවට පත් වෙනවා. ඊට හේතුව වන්නේ සියලු සැපයුම් දාම මෙම මාර්ගය හරහා වැටී ඇති නිසා බක්මුත් යනු තීරණාත්මක නගරයක් වීමයි. ඒ නිසා යුක්‍රේනය සහ රුසියාව අතර මේ යුද්ධය තීරණාත්මක තැනකට ගමන් කරමින් පවතිනවා. දැන් වාර්තාවන තොරතුරු වලට අනුකූලව යුක්‍රේනයට බටහිරින් ලැබෙන ආයුධ දැන් පැමිණීමට නියමිතයි. මාර්තු මාසයේ අගවන විට බොහෝ යුද්ධ ටැංකියෝන්ට හිමිවීමට නියමිතයි. ඒ ලෙපර්ඩ් 2 වැනි යුද්ධ ටැංකිය ලැබීමත් එක්ක මේ යුද්ධය තවත් තීව්‍ර වනු නියතයි. දැනට වාර්තාවන තොරතුරු වලට අනුකූලව කැනඩාව තමන් සතුව පවතින වූ ලෙපර්ඩ් 2 යුද්ධ ටැංකිය රුසියාවට යොමු කරමින් කැනඩාවේ ආරක්ෂාව සඳහා විශේෂ යුද්ධ ටැංකිය වැඩි දියුණු කිරීමක් සිදු කරන්නට සූදානම් වෙමින් පවතින බවටද තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම යුක්‍රේනය මේ මොහොත වන විටදී තවත් අතිරේක ඩොලර් බිලියන 10ක පමණ යුද පැකේජයක් ලෝකයෙන් බලාපොරොත්තු වෙනවා. යුක්‍රේනය යුද පිටියක් වෙමින් සුණු විසුණු වන ආකාරය පෙනෙන්නට තිබෙන අතර බටහිර තිබෙන නවීනතම ආයුධ මේ වන විට යුක්‍රේන යුද භූමියට පැමිණියත් රුසියාවත් තමන්ගේ දරුණුතම ප්‍රහාර මේ මොහොතේ එල්ල කරමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන්ම බෙලරුස් කලාපයට මේ එල්ල වුණු බෙලරුස් කලාපය තුල ස්ථානගත කර තිබුණු රුසියානු සුවිශේෂී ගුවන් යානයට එල්ල වුණු ප්‍රහාරය එක්තරා ආකාරයක සැලැස්මක්ද යන්න පිළිබඳවද ජාත්‍යන්තර යුද විශ්ලේෂකින් මත පළ කරනවා. එනම් බොහොම පැහැදිලිවම ලුහෂෙන්කෝ ජනාධිපතිවරයා බෙලරුසි ප්‍රකාශයක් කළා ඔවුන් ඔවුන්ගේ භූමියට යුක්‍රේන ප්‍රහාරයක් එල්ලවන තුරු කිසිදු විදිහකින් මෙම යුද්ධයට මැදිහත් වීමක් සිදු නොවන බව. එවන් පරිසරයක් ඇතුළතදී තමයි බෙලරුස් හි ස්ථානගත කර තිබුණු රුසියානු යානයට ප්‍රහාරයක් එල්ලවන්නේ. දැන් බොහොම විවෘතයි බෙලරුස් වලට යුක්‍රේනය පහර දීලා. ඒ නිසා බෙලරුසියත් යම් ආකාරයකින් යුක්‍රේන යුද්ධයට අවතීර්ණ වීමේ තත්ත්වයක් මේ වන විට නිර්මාණය වෙනවා. කොහොමත් පුටින්ගේ බලාපොරොත්තුවක් තිබුණා බෙලරුස් හරහා හමුදා සමාජිකයින් යුක්‍රේනයට අවතීර්ණ කරන්නට. එය ඔහුට මේ යුද්ධයේදී තවත් වාසි සහගත පහසුදායි ක්‍රමවේදයක් වෙනවා. දැන් ලුකෂෙන්කෝ ජනාධිපතිවරයාත් ඔවුන්ගේ භූමියට ප්‍රහාරයක් එල්ල වූවා කියන පදනමේ සිට යුක්‍රේනයට පහර දෙන්නට පටන් ගත හොත් එය යම් ආකාරයක රුසියාවටද මේ මොහොතේ වාසි සහගත අවස්ථාවක් වනු නියතයි. කෙසේ වෙතත් වාර්තාවන තොරතුරු වලට අනුකූලව මේ වෙද්දි බක්මුත් නගරයේ ආශිතව පැන නැගී ඇති දරුණු ගැටුම් වලින් විශාල ජීවිත හානි දෙපාර්ශවයෙන්ම සිදු වෙමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.